ප්‍රපාතනයේ ළමයි අපි ඉංග්‍රීසියෙන් කියන්නේ ඩම්පින් කියලා. ඩම්පින් කියන්නේ ප්‍රපාතනය. ප්‍රපාතනය කියන එක ළමයි දෙවිදියකට වෙන්න පුළුවන්. ලංකාවේත් ගොඩක් අවස්ථාවල අපිට ප්‍රපාතනය අවාසි අපිට වෙලා තියෙනවා. ප්‍රපාතනය කියන එකේ තේරුම ළමයි විදේශ රටවල් ඒගොල්ලෝ නිෂ්පාදනය කරන බාණ්ඩ අඩු මිලට ලංකාවට එවනවා කියලා හිතන්නකෝ. අඩු මිලට ලංකාවට. කියන්නේ අඩු මිලට එවනවා කියන එක ක්‍රම දෙකකින් බලන්න පුළුවන්. එකක් අපිට කියන්න පුළුවන් මෙහෙම. බාණ්ඩේ හදන්න ගිය පිරිවැයක් තියෙනවනේ ළමයි. බාණ්ඩේ හදන්න ගිය සාමාන්‍ය පිරිවැයක් තියෙනවනේ. ඒ සාමාන්‍ය පිරිවැයට වඩා අඩු මිලකට බාණ්ඩ එවනවා ලංකාවට. ඒක එක ක්‍රමයක් ඩම්පින් කරන. නැත්නම් ඒගොල්ලන්ගේ රටේ බාණ්ඩ විකුණන මිල තියෙනවනේ දේශීය මිල. ඊට වඩා අඩු මිලකට බාණ්ඩ එවනවා ලංකාවට. අනේ උදාහරණ දෙකක් කියන්නම්. ඒගොල්ලන්ට බාණ්ඩ හදන්න හරි ඒගොල්ලන්ගේ රටේ විකුණන්නේ හරි ඒ රුපියල් නිකන් 50ට කියලා හිතන්නකෝ. උදාහරණයක් විදියට ඒගොල්ලෝ ලංකාවට බාණ්ඩ එවනවා ළමයි 20ට. ලාභයිද පාඩුවේද? පාඩුයි. පාඩුයි. හැබැයි බාණ්ඩ එවනවා 20ට ලංකාවට. වියදම 50 ගියාට 20 රෙවන්න. ඕනක තමයි ඩම්පින් කියලා කියන්නේ. ප්‍රපාතනේ. ඇයි ළමයි එහෙම කරන්නේ? එහෙම කරාම ලංකාවේ නිෂ්පාදකයට පුළුවන් ද දැන් බාණ්ඩ රුපියල් 20ට විකුණන්න? අපිට 20ට විකුණන්න බෑ. මොකද අපිට වියදම දැන් 50ක් ගියොත් එහෙම ළමයි. අපි 50 කොයිට වඩා වැඩි ගන්නකනේ දැන් මේක විකුණන්නේ. එතකොට පිට රටින් ලංකාවට ගේන බාණ්ඩ 20ට ගෙනල්ලා වෙළඳපළේ තියද්දී ලංකාවේ බාණ්ඩ අපිට විකුණන්න වෙන්නේ 20ට වඩා වැඩි ගන්නකට නම් ලංකාවේ මිනිස්සු පවා ගිහිල්ලා මිලදී ගන්න යර පිට රටින් ගෙනාපු අඩු මිලට තියෙන බාණ්ඩ. ඒතකොට ලංකාවේ නිෂ්පාදනයේ වෙළඳපළේ විකිණෙන්නේ නැති වෙනවා. මේක කාලයක් තිස්සේ වෙලා අන්තිමට මොකද වෙන්නේ? ලංකාවේ කර්මාන්ත ශාලා ටික වහලා දාන්න වෙනවා. ලංකාවේ කර්මාන්ත ශාලා ටික වහලා දැම්මට පස්සේ මොකද වෙන්නේ? මේගොල්ලෝ ඩම්පින් නවත්තනවා. ඒ කියන්නේ අර අඩු මිලට වික් එක හිමීට ටික ටික වැඩි කරලා වැඩි කරලා වැඩි කරලා තවත් වැඩි කරලා අර අවුරුදු ගාණක් වෙච්ච පාඩුව පවා පියව ගන්නවා අන්තිමට. ප්‍රපාතනේ. අන්තර්ජාතික වෙළඳාමේ අවාසියකට වට ලියන්න පුළුවන් ප්‍රපාතනේ තුලින් සිදුවන අවාසිය කියලා.